never stop moving. Never stop, never stop moving when life's calling you. හැටියට දිගින් දිගටම දැක්කේ LTT මිනිස් බෝම්බ වලට මිනිස්සු මිය යන එක, සෙබළු මිය යන එක, ජනතාව මිය යන එක, ජනතාව අනාථ වෙන එක, පලා යන එක, පිටරට යන එක, ඒ වගේම විදේශීය මැදිහත් වීම ඉන්දියාවේ, ඒ හරහා මේ දකුණේ ඇති වෙච්ච කැරැල්ල, මහ පාරවල් වල අපි විශ්වවිද්‍යාල සමයේ ඇති වෙච්ච ඒ සිදුවීම, අපි හිතුවා මේ ඔක්කොම දැන් ඉවරයි කියලා. ඉතින් අපි ඉල්ලා හිටින්නේ අපේ දරුවන්ට නැවත මේ ලේවැගිරීම් කරන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ මේ රට තුළ. ඒ දරුවන්ටවත් භීෂණයෙන්තරෝ, ලේවැගිරීම් වලින්තරෝ, අනාථභාවයෙන්තරෝ, දුක්ඛිතභාවයෙන්තරෝ ඉදිරියට යන්න දෙන්න ඕනේ. සහරාන් හෂීම්ලට මේ රට නැවතත් අතීතයට ඇදගෙන යන්න, මධ්‍යතන යුගයට ඇදගෙන යන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි ජීවිත පරිත්‍යාගයෙන් වුණත් මේකට ඉදිරිපත් වෙනවා. මොකද අපේ දරුවන්ට හොඳ රටක් හදන්න. අපි මේ රටෙන් පැනලා යන්නේ, විදේශ රටවල පුරවැසිකම් ගන්න යන්නේ. අපි මේ රට හදාගන්න ඕනේ. අපේ මුළු ජීවිත කාලෙම අපි දැක්කේ ලේ, අපි දැක්කේ අනාථභාවය, අපි දැක්කේ පලායම්. ඒක අපේ දරුවන්ට ලබා දෙන්න අපි කටයුතු කළ යුතු නැහැ. ඒ නිසා තමයි අපි මේකට කැප වෙලා ඉන්නේ කියන එක අපි නැවත අවධාරණය කරනවා. අපේ දේශපාලනේ කවරක් වුණත් අපි ඔබ හැමගෙන් ඉල්ලනවා, රටේ සියලු ජනතාවගෙන් ඉල්ලනවා, රටෙන් පැනලා යාම නෙමෙයි විසඳුම. අපි මේකට අපි දෙපයින් නැගී ඉඳලා කටයුතු කරලා, අදිෂ්ඨානයෙන් කටයුතු කරලා, සියලු දෙනාම සමගියෙන් කටයුතු කරමු. විශේෂයෙන්ම අපේ මුස්ලිම් ප්‍රජාවගෙන් අපි ඉල්ලනවා, සාතිශය බහුතර ප්‍රමාණයක් ඉන්නේ සාමකාමී අහිංසක පිරිස. හැබැයි ඔබ නිෂ්ක්‍රීය වුණොත් අපි සියලු දෙනාම අමාරුවේ වැටෙනවා. සක්‍රීය විදිරියට ඇවිල්ලා මේ ත්‍රස්තවාදීන් අර සයින්ද මරුදුවල දී හෙලිදරව් කරලා දුන්නා වගේ හැම බිමකදීම, හැම තැනකදීම ආරක්ෂක අංශවලට ඒ තොරතුරු ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම සියලුම ප්‍රජාවගෙන් නැවත වතාවක් සාමකාමීව අපේ ආරක්ෂක අංශවලට මේ මර්ධනය කිරීමට ඉඩ දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම දේශපාලනමය වශයෙන් බෙදීම්, දෝෂාරෝපණ, ඒ වගේම කම්මැලිකම් එක්ක රටට තවදුරටත් ගමනක් නැහැ. සක්‍රීයව අපි සියලු දෙනාම මේ ගමන ගිහිල්ලා මේ අපේ දරුවන්ට හොඳ රටක් උදා කළ යුතුයි කියන එක අවධාරණය කරමින් මම නිහඬ වෙනවා.